ජුනි මාසේ 2019 ජුනි මාසේ 30 වෙනිදා මේ සමිතියට එවකට පොහොට්ටුවේ ගුරු සංගමේ මහා සභාවක් සහ අධ්‍යක්ෂ මණ්ඩලය තේරීපත් වුණා. ඒ පැවතිච්ච නිලවරණෙන් ජයග්‍රහණය කරලා මේ රටේ විශාලතම ණයදින සමපකාර සමිතිය අධ්‍යාපන සමපකාර සමිතියට පොහොට්ටුවේ නිල මහා සභාවක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් තේරීපත් වුණා. ඒ මහා සභාවේ අපිත් නියෝජනය කරා. නමුත් බහුතරය හිමි වුණේ පොහොට්ටුවට. ඒ අනුව ඔවුන් තමයි ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය නියෝජනය කරේ සහ ප්‍රධාන නිලතල හෙබෙව්වේ. අපේ 6 දෙනෙක් සිටියට ඔවුන් ඇත්තරම මේකේ නිෂ්ක්‍රීය තත්ත්වයේ තමයි තිබුණේ. බහුතරය 15 9 දෙනෙක්ම පොහොට්ටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ප්‍රධාන නිලතල දැරුවෝ. ඒතකොට මේ 2019 ජුනි මාසයේ 30 වෙනිදා පත්වෙච්ච මහා සභාව සහ අධ්‍යක්ෂ මණ්ඩලය ජුනි මාසයේ 29 වෙනකොට 2022 ජුනි 29 වෙනකොට ඔවුන්ගේ දුර කාලය අවසන් වුණා. ජුනි 29ට කලින් නිලවරණයක් ඡන්දයක් තියලා නැවත අලුත් මහා සභාවක් සහ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත් කරගන්න ඕන කරන කටයුතු සිදු කළ යුතුව තිබුණා. නමුත් ඒක කළේ නැහැ. දැන් හරියටම 2022 ජුනි මාසයේ 29 වෙනිදා ඉඳලා බැලුවොත් හරියටම අවුරුදු දෙකක් මේ මාසේ 29 වෙනිදාට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා අපේ රටේ විශාලතම සමාජිකයක් සහිත, ඒ වගේම විශාලතම මුල්‍ය වත්කම් සහිත අධ්‍යාපන සමපකාර සමිතිය, ණයදෙන සමපකාර සමිතිය දකුණු ආසියාවේ විශාලතම ණයදෙන සමපකාර සමිතිය, මේ අධ්‍යාපන සමපකාර සමිතිය අද වෙනකොට අයාලේ යන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. නීති විරෝධී පාලනයක් මේ සමිතිය තුළ අද වෙනකොට නිර්මාණය කරලා තිබෙනවා. පැවතුණු පොහොට්ටු ආණ්ඩුවත් වර්තමාන අලි පොහොට්ටු ආණ්ඩුව. මේ ආණ්ඩු දෙකම පැවතුණු පොහොට්ටු ආණ්ඩුවත් ඒ වගේම වර්තමාන අලි පොහොට්ටු ආණ්ඩුවත් කියන මේ දෙකම දැන් මේ සමිතිය නීති විරෝධී අතුරුපාලක මණ්ඩලයක් මේ සමිතිය හරහා ක්‍රියාත්මක කරමින් සමිතිය නැති වංගස්ථාන කරමින් තිබෙනවා. අපි රනිල් වික්‍රමසිංහටයි රාජපක්ෂලටයි අවධාරණය කරනවා 200,000 වැඩි අධ්‍යාපන සමපකාර සමිතියේ සමාජිකින්ගේ මුදල් එක්ක මේ විදියට ඕන විදියට පිස්සු කෙලින් ඉඳ තියන්න අපි සූදානම් නැහැ. විශේෂයෙන් දැන් මේ රට රනිල් රාජපක්ෂලගේ බූදලයක් බවට පත් කරගෙන තිබෙනවා. විදුලි වළවන්ලේ කෑලි කරලා විකුණන්න හදනවා. NLDB එකේ සතු ඉඩම් ටික විකුණන්න හදනවා. ටෙලිකොම් එක විකුණන්න හදනවා. රක්ෂණ සංස්ථාව විකුණන්න හදනවා. වරාය විකුණලා තියෙනවා සහ ඉතුරු වෙලා තියෙන ටිකත් විකුණන්න හදනවා. ඒ රටේ සියලු සම්පත් විකුණා දමමින් මේ රට තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන කටයුතු කරමින් තිබෙනවා. ඒයිට නොදැවෙනි ඔවුන්ගේ ගෝල බාලයෝ ටික මේ අධ්‍යාපන සමපකාර සමිතියේ දැනටපත් කළ තියෙන 11 දෙනෙක්ගේ මේ අතුරුපාලක මණ්ඩලේ 11 දෙනෙක්ගේ අතුරුපාලක මණ්ඩලේ මහත්වරු ටිකත් කටයුතු කරමින් තියෙන්නේ. එහෙම ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන තමයි අද අපි මේ මාධ්‍ය හමුවකදී. දැන් ඉතාම පැහැදිලිව මේ සමිතියේ අතුරු ව්‍යවස්ථාව අනුව මේ තිබෙන්නේ අතුරු ව්‍යවස්ථාව. මේ තිබෙන්නේ මේ සමිතියේ අතුරු ව්‍යවස්ථාව. අධ්‍යාපන සමුපකාර සමිතියේ සංශෝධිත අතුරු ව්‍යවස්ථාව. මේ අතුරු ව්‍යවස්ථාවට අනුව මෙහි 5 1 10 කියන වගන්තියට අනුව මේ සමිතියේ කාලය ඉක්ම වුණාට පස්සේ, කියන්නේ අවුරුදු 3 සම්පූර්ණ වුණාට පස්සේ, මහා සභාවක කාලය අවසන් වුණාට පස්සේ මේ 5 1 10 නිවරදිව නිරවුල්ව පැහැදිලි කරලා තිබෙනවා. 3 දෙනෙක්ගේ සමපකාර නිලධාරීන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත 3 දෙනෙකුගේ අතුරුපාලක මණ්ඩලයක් පත් කරන්න ඕන. ඒ 3 දෙනාගේ අතුරුපාලක මණ්ඩලයේ කටයුත්ත තමයි, වගකීම තමයි මාස 6ක් ඇතුළත නිලවරණය පවත්වන්න ඕනේ. මේ සමිතියේ ඡන්දේ පවත්වලා සමාජිකයට මේකේ වගකීම් ටික බාර දෙන්න ඕනේ. මේක තමයි මේ අතුරු ස්ථාවි කියන්නේ. දැන් නලින් ප්‍රනාන්දු සමපකාර ඇමතිගේ එයාගේ සුවච කීකරු සුරතලියක් බවට පත් වෙලා ඉන්න සමපකාර කොමසාරිස්වරිය ආශා හපුආරච්චි සමපකාර කොමසාරිස් ලියුමක් දහනවා මෙහෙම. පහුගිය දවස්වල, ඒ කියන්නේ 2024 3 වෙනි මාසේ 26 වෙනිදා
2024 26 සමපකාර කොමසාරිස් ආසා හපුආරච්චි නලින් ප්‍රනාන්දු සමපකාර ඇමතිගේ සමපකාර කොමසාරිස්වරිය ලියුමක් දාන මොකද ලියුමේ ගන්නේ මේක මේ කියනවා මේ ලියුමේ මෙහෙම කියනවා ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් කිරීමක් මෙම වර්ෂයේදී සිදු නොකළ යුතුය එන මේ 2024 වසරේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමක් සිදු නොකළ යුතුය මේ සමිතිය. ඒ කියන්නේ මොකක්ද? එකක් මේ නෝන මහත්තයාගේ කතා මේ ලියුමේ එක පැත්තකින් කියනවා මේ අවුරුද්ද පුරාවටත් මේකේ ඡන්ද නැහැ. අවුරුදු දෙකක් ඡන්ද නැහැ. අතුරු හොර අතුරු පාලක මණ්ඩල නීති විරෝධී අතුරු පාලක මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. මේ මම කියපු අතුරු ව්‍යවස්ථාවට පටහැනි 3 දෙනයි පත් කරන්න පුළුවන් 11ක් ඉන්නවා මේ සමිතියේ දැන් අතුරු පාලක මණ්ඩලේ. ඊළඟට කියනවා මේකේ නව ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ. මොකද්ද කියන්නේ? ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කිරීමක් මෙම වර්ෂයේදී සිදු නොකළ යුතුය. ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කරන්නත් බෑ. ඒක අවුරුද්ද පුරාවට ප්‍රාග්ධන ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ කියන ගමන් අවුරුද්ද පුරාවට ඒක කරන්න බෑ කියන කෙනෙක්ගෙන් අදහස් වෙන්නේ ඡන්ද නැහැ නේද? රනිලුත් හොඳ ආදර්ශයක් දීලා තියෙනවනේ. ගියවුද්දේ මාර්තු මාසේ 9 තියන්න තිබුණු ප්‍රාදේශීය සභාව පළාත් පාලන ඡන්දේ ඒක නැති කරා. ඒ වගේම දැන් එයාගේ සමපකාර ඇමතිගේ රනිල්ගේ සමපකාර ඇමතිගේ සමපකාර කොමසාරිස්වරියක් කියනවා මේ අවුරුද්දේ ඡන්ද නැහැ. ඒ ඡන්ද නැහැ කියන එක මේ වගන්තිය කියලා නෑ. හැබැයි මේ වගන්තිය ඇතුලේ වක්‍රෝත්තියෙන් කියනවා මේ අවුරුද්දේ ඡන්ද නැහැ කියන ගමන් එයා කියනවා ප්‍රාග්ධන ස්වරූපේ නව ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ. අපි දැන් ආනවා මේ නෝන මහත්මියගෙන් සමපකාර කොමසාරිස්ගෙන් අපි අහනවා සමපකාර ඇමති නලින් ප්‍රනාන්දුගෙන් අපි අහනවා දැන් මේ අවසර දීලා තියෙන නව ව්‍යාපෘති වලට නෙමෙයිද? දැන් මේ අවසර දීලා තියෙන නව ව්‍යාපෘති වලට නෙමෙයිද? මා සතුව තිබෙනවා මොවුන් මේ පහුගිය දින කීපයේ තිස්සේ දීපු නව ව්‍යාපෘති විශාල ප්‍රමාණය. නව ව්‍යාපෘති විශාල ප්‍රමාණය. එකක් තමයි මේ සමිතියේ මේ ප්‍රධාන කාර්යාලය. මේ සමිතියේ ප්‍රධාන කාර්යාලය ප්‍රධාන ගොඩනැගිල්ල ඔවුන්ගේ පැත්තෙන් 2024 වසරේ ප්‍රාග්ධන වියදම් මේ සමපකාරී සමිතියේ අතුරුපාලක මේ නීති විරෝධී හොර අතුරුපාලක මණ්ඩලය 2024/5/332 කියන අධ්‍යක්ෂ මණ්ඩල අතුරුපාලක මණ්ඩල තීරණයක් අරගෙන තියෙනවා මේ වසරේ ප්‍රාග්ධන වියදම් කාර්යාල මේ වියදම් ඇස්තමේන්තුව මගින් ප්‍රධාන කාර්යාලයේ ගොඩනැගිලි නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 350ක් වෙන් කරලා තියෙනවා. එතකොට දැන් සමපකාර කොමසාරිස් කියන ප්‍රාග්ධන ස්වරූපයේ මේවා කරන්න බෑ. හැබැයි දැන් ගොඩනැගිල්ල නවීකරණය කරන්න මිලියන 350ක් වෙන් කරලා තියෙනවා. ඊළඟට මේ ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා මුල් වටේ පළමුව බාර දීලා තිබුණේ ශ්‍රී ලංකා ජාතික සමපකාර මණ්ඩලය තමයි. උපදේශන කටයුතු බාරද ශ්‍රී ලංකා ජාතික සමපකාර මණ්ඩලය. ඊට පස්සේ ඒකෙන් වැඩේ හරියට කරන්නේ නැහැ කියලා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මේ වැඩේ බාර දෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ ව්‍යාපෘතියේ තිබුණ අවිධිමත්කම මේකේ තිබුණ විවිධ ගැටලු සහගත තත්ත්වයන් නිසා ඔවුන් මේ සම්බන්ධ වාර්තා දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ දැන් මොකද්ද කියන්නේ? ඊට පස්සේ දැන් කියනවා නව උපදේශක ආයතනයක් තෝරගන්නවලු පෞද්ගලික ආයතනයක් නව උපදේශක ආයතනයක් විදිහට තෝරගන්නවා සමපකාර කොමසාරිස් සමපකාර ඇමතිගේ උමනාවට දැන් මේ හොර අතුරුපාලක මණ්ඩලය ටෙන්ඩර් කැදවීමකින් තොරව විධිමත් පටිපාටිකින් තොරව සමපකාර ඇමතිගේ උමනාවට අපි දන්නේ නැහැ ඇමතිත් එක්ක මේ සමාගමේ මොන ගනුදෙනු තියනවද කියලා අපි හිතනවා අපි සැක කරනවා එවැනි විවිධ යටි ගනුදෙනු තියෙන පෞද්ගලික සමාගමක් මම පෞද්ගලික සමාගමේ නම කියන්නේ අවශ්‍ය නම් කියන්න පුළුවන් ඒ බෝඩ් තිරණේ ඒ පෞද්ගලික සමාගමේ නම මෙතන සඳහන් කරලා තිබෙනවා පෞද්ගලික සමාගමත් තෝරගන්න ටෙන්ඩර් කැඳවීමකින් තොරව අපි කියනවා මේ නීති විරෝධී මෙවැනි මේ වියදම් අනුමත කරපු කොමසාරිස්වරියට අපි කියනවා කරුණා කරලා මේවට උත්තර සපයන්න සූදානම් වෙලා ඉන්න. ඊළඟ එක තමයි මේ සමිතියේ පරිගණක ක්‍රියාවලිය මේ පරිගණක ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මේ මාසතුව තිබෙන්නේ ඊට අදාළව අරගෙන තිබෙන බෝඩ් තීරණය සහ මේ නිකුත් කළ තියෙන වවුචරේ මුදල් රුපියල් 39 මිලියන 396,269,269
රුපියල් මිලියන 39කුත් 396,205ක් ව්‍යාපෘතිය මේ පරිගණක ව්‍යාපෘතිය සඳහා මොවුන් මුදල් දීලා තිබෙනවා බෝඩ් තීරණ අරගෙන තිබෙනවා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ 2024/4/292 කියන අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව දැන් අපි අහනවා සමපකාර කොමසාරිස්වරිය මේ ව්‍යාපෘතිය ආරම්භ කළා තිබෙනවා හැබැයි එයා ලියුමක් දානවා මාර්තු මාසේ 26 වෙනිදා ප්‍රාග්ධන ස්වරූපයේ ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ කියලා. උඩ දැන් මේ පරිගණක ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 39කට වැඩිය වෙන් කළා තිබෙනවා වියදම් කළා තිබෙනවා. අපි අහනවා මේ වනුමත කරේ කොහොමද කොමසාරිස්වරිය? හරිද මේ විදිහේ නීති විරෝධී කටයුතු විශාල ප්‍රමාණයක් සමිතිය තුළ සිදුවෙමින් තිබෙනවා. විතරක් නෙමෙයි දැන් මේ පරිගණක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඒ වගේම මං කලින් කියපු ගොඩනැගිල්ල නවීකරණය කිරීම සම්බන්ධයෙන් සමූපකරණ පනතේ 46 වෙනි වගන්තිය අනුව 46(1) පරීක්ෂණයක් සිදුවෙමින් තිබෙනවා. සමූපකාර ආයතනයක යම් වංචාවක් හෝ දූෂණයක් හෝ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවෙලා තිබෙනවා නම් ඊට අදාළ පරීක්ෂණය තමයි 46(1) පරීක්ෂණය. දැන් 46(1) පරීක්ෂණයක් යන අතරතුර තමයි මේ වියදම් කරමින් මේ මුදල් ගෙවමින් තිබෙන්නේ. දැන් හරි අපූර්වයි. මේ මෙහෙම කියනවා මේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය 2024/4/291. මොකද කියන්නේ? සමිතියේ කටයුතු පරිගණක කිරීමට අදාළව දෙවන වාරිකයේ ගෙවීම කිරීම. එක වාරිකයකට ගෙවලා. දැන් මේ මිලියන 39 කියන්නේ දෙවනි වාරිකය. කලින් මිලියන ගාන ගෙවපු එක. ඒ ගෙවපු එක සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කියනවා. මෙම පරිගණක ගත කරන ක්‍රියාවලිය සඳහා දැනට Informatics International Limited ආයතනයේ ගෙවිය යුතු රුපියල් මිලියන 39,00,000 මිලියන 39යි 396,205යි 769ක මුදල සමිතියේ එවකට සිටි තොරතුරු තාක්ෂණ කමිටු නිලධාරින්ගේ පූර්ණ වගකීම මත ඒ කියන්නේ කලින් හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරින්ගේ පූර්ණ වගකීම මත ගෙවීම් කිරීමටත් එහි සියලු වගකීම් ඔන්න බලල මල්ලෙගලීට පයින් දැන එහි සියලු වගකීම් සාමාන්‍ය අධිකාරිය ඇතුළු තොරතුරු තාක්ෂණ කමිටුවේ නිලධාරින් වෙත පැවරීමට ඒ කියන්නේ මේකේ වගකීම් මේ හොර අතුරු පාලක මණ්ඩලය ගන්න නේ ඒවා පවරනවා නිලධාරින්ට සාමාන්‍ය අධිකාරිය ඇතුළු නිලධාරින්ට වගකීම් පවරනවා දැනට පවතින 46 පරීක්ෂණයේ සම්බන්ධව කිසිදු වගකීමක් වර්තමාන පාලක මණ්ඩලයට බාර නොගන්නා බවට තීරණය කරලා ධාර්ය අපූර්වයි නේද ඒ කියන්නේ දැන් 46 පරීක්ෂණයක් තියෙනවා මේකේ ගනුදෙනුවේ අවුලකුත් තියෙනවා හැබැයි අපි වගකීම බාර ගන්න ඕන නලින් ප්‍රනාන්දු ඔයා පත් කරපු ඔයාගේ නියෝගයෙන් කොමසාරිස් වර්ය පත් කරපු අතුරු පාලක මණ්ඩලයේ කෙරුවා 46 එකක් තියෙනවා 46